මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද පැවැත්වූ මාධ්‍ය හමුවේදී එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩසටහන පිළිබඳව අදහස් පළ කළා. පොදුවේ ගත්තම බොහෝ ස්ථානවල මේ අයව බැංකුවලින් හොඳට පිළිගන්න කටයුතු කරත් ඒ වගේම තවත් තොරතුරු ලැබෙනවා. සමහර බැංකුවලදී මේ අයව ඇත්ත වශයෙන්ම අර පරණ විදියට ණය ලබා දෙන්නට නෙමෙයි ණය ලබා නොදෙන්නට කතා කරනවා. සමහරුන්ට බැනලා යෝගන තියෙනවා, සමහරුන් ගියාම ආණ්ඩුවට බැන බලන අය ඉන්නවා, තවත් සමහරුන්ට අනවශ්‍ය කොන්දේසි දානවා. මෙන්න මේ තත්ත්වය නිසා අපි හිතුවා අත වශයෙන්ම ඒ අයට ඒ වගේ තත්ත්වයක් ඇති වුණොත් ක්ෂණිකව අපිට දැනුම් දීමට පුළුවන් සංනිවේදන ජාලයක් ඇති කරන්න ඕනේ කියලා ඒ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය සඳහා හොට්ලයින් එකක් අද සිට ආරම්භ කරනවා. 1925 මේ ණය යෝජනා ක්‍රමය ලබා ගන්නට බලාපොරොත්තු වෙන අයගේ ඕනෑම ප්‍රශ්නයක් තියෙනවනම්, ඕනෑම යෝජනාවක් තියෙනවනම්, ඕනෑම පැමිණිල්ලක් තියෙනවනම් මේ හරහා අපිට දැනුම් දෙන්නේ කියලා අපි මේ අවස්ථාවේදී ඉල්ලනවා. ඔය අප්‍රමාණ වීම පසුගිය සතියේ වුණත් අපි අඩු වැඩි වෙනවා දැක්කා. මේක ඉදිරියටත් ওই විදියට ගිහිල්ලා විශේෂයෙන්ම ජාත්‍යන්තරයේ තියෙන අනිකුත් ප්‍රවණතාවයනුත් ස්ථාවර වෙනකොට මේ ස්ථාවර වෙයි. නමුත් මේ අවප්‍රමාණයේ වීම මම යලිවතාවක් කියන්නේ ඔය පෙන්නන කඩාවැටීමවත් අර්බුදයකුත් නෙමෙයි. අනිත්ක ඔය කියන විපක්ෂයේ අයම ඉන්නකොටම තමයි මීටත් වඩා විශාල කඩාවැටීමක් මීටත් වඩා කෙටි කාලයක් ඇතුළත සිදු වුණේ 114ක කඩා වැටුණා 2012දී. ඒ කඩා වැටීම නවත්වන්නට ඒ අය බිලියන 4.1ක් වියදම් කරා. නමුත් අපි ඊට වඩා වගකිය යුතු ආණ්ඩුවක් හැටියට, වගකිය යුතු මුදල් ඇමතිවරයෙක් හැටියට, විශේෂයෙන්ම අපේ විදේශ විනිමය සංචිතයේ තියෙන මුදල් මේ සඳහා අනවශ්‍ය ලෙස වියදම් කරන්න මම සූදානම් නැහැ. මොකද අපේ ඔය රාජපක්ෂලා අද චෝදනා කරන රාජපක්ෂලා තියලා ගියපු ණය මේ අවුරුද්දේ, එන අවුරුද්දේ, ඊළඟ අවුරුද්දේ දිගටම ගෙවාගෙන යන එක ඔක්කොමට වඩා මට වැදගත්. ඒක නිසා අවප්‍රමාණය වීම කෙසේ වෙතත් ණයන ගෙවුවොත් තමයි මේ රට ආර්ථිකය කඩාගෙන වැටෙන්නේ.